මටම හැමෝම ගොඩාක් හොඳින් ඇති කියලා හිතනවා. ඉතින් අද අපි උදේම අනුරාධපුරේ යන්න තමයි හදන්නේ. හවස අද කංජක පූජාවක් තියෙනවා. හවස 3ට තමයි කංජක පූජාව තියෙන්නේ. ඉතින් ඔයාලා මීට කලින් කංජක පූජාවකට සහභාගී වෙලා තියෙනවද, කරලා තියෙනවද, ඒ වගේ පින්කමක් දැකලා තියෙනවද කියලත් මාත් එක්ක අනිවාර්යෙන් බෙදා ගන්න අමතක කරන්නත් එපා. උදේ යන්න කලින් කඩවල් වලින් මුකුත් කන්න හොඳ නෑනේ, මස් මාළු මිශ්‍ර වෙලා හින්දා. ඒ හින්දා යන්න අයටයි හැමෝටම එක්ක කේක්, පාන් ඒවා ගෙදරින් තමයි අරගෙන යන්න හිතුවේ. මොකද කඩවල් වලින් කන්න බෑ පේ වෙලා යන හින්දා. ඒ වගේම කඩවල් වල කෑම වල මස් මාළු මිශ්‍ර වෙලා තියෙනවා. ඒක හින්දා හැම දෙයක්ම ගෙදරින් ලෑස්ති කරගෙන යනවා. ඉතින් මෙතන පන්සලෙන් පඬුරු දාගෙන අනුරාධපුරේ යන ඔයාලා දන්නව ඇති, අනිවාර්යයෙන්ම අනුරාධපුරේට යද්දී මේ යන අතර තියෙන පන්සලේ පඬුරු දාගෙන තමයි යන්නේ. දැන් අපි අනුරාධපුරේට ඇවිල්ලා තමයි ඉන්නේ. කංජක පූජාවට සහභාගී වෙන්න කලින් මොනා හරි කාලා තේ එහෙම බීලා කංජක පූජාව කරන්න තමයි හදන්නේ. ඉතින් අපි මල් ගෙදරින් ගෙනිච්චේ නැහැ. එතන මල් විකුණන තැනින් තමයි මල් වට්ටි ගත්තේ, නිල් මානෙල් තමයි ගත්තේ. කංජක පූජාවට අපිට වෙලාව දීලා තිබ්බේ හවස 3. ඉතින් හවස 3ට තමයි අපිට අපේ කංජකයේ පූජා කරන්න තියෙන්නේ. ඊට කලින් අපි මේ මල් ඒ දේවල් අරගෙන ගිහිල්ලා අෂ්ටපාන, දැහැත් වට්ටි, මල් කංජක පූජාවට කලින් අරගෙන යන දේවල් ලෑස්ති කරගන්න තමයි හදන්නේ. දැන් ඉතින් මේ දැහැත් වට්ටි හදන ගමන් තමයි ඉන්නේ. ගෙදරින් ඕන කරන කල්මනා අරගෙන ගිහිල්ලා අනුරාධපුරේ රුවන්වැලි සෑය ගාව තියෙනවා. ඒව සූදානම් කරගන්න තැනක්. එතනින් අපිට ඒ දේවල් ලෑස්ති කරගෙන හදාගන්න පුළුවන්. ඉතින් අෂ්ටපානත් හදාගෙන ගිහිල්ලා ඒවත් විදුරු වලට සකස් කරලා පූජාවට ලෑස්ති කරගන්න තමා තියෙන්නේ. ඒ වගේම මල් අටපිරිකර ඊට ඉස්සරහින් හේවිසි පූජාව යනවා. ඉතින් ඒ විදිහට තමයි කංචුකේ පූජා කරන්නේ. මේ තමයි අපි පූජා කරන කංචුකේ. ඉතින් මේක බෞද්ධ කොඩියක් විදිහට ගන්නත් තියෙනවා, සිවුරු වගේ තියෙනවා. තනි පාට අපි පූජා කරන්නේ බෞද්ධ කොඩිය වගේ තියෙන කංචුකේ. ඉතින් මුලින්ම හේවිසි ඒ වගේම දුන් අල්ලගෙන යනවා. ඊගාවට දැහැත්, ඊගාවට මල්වට්ටි, අෂ්ටපාන ඒ දේවල් එක්ක කංචුකේ පූජාවේ වඩම්මගෙන අරගෙන යන එක තමයි කරන්නේ. රුවන්වැලි මහා සෑයට කංචුක පූජාව ඔයාලත් කරලා ඇති, ඔයාලත් ඒ ගැන දන්නව ඇති. ඉතින් මේ විදිහට තමයි අපිත් අපේ පවුලේ අය එකතු වෙලා රුවන්වැලි මහා සෑයට කංජක පූජාව සිද්ධ කරේ. රුවන්වැලි මහා සෑය වටේ කංජුකේ වඩම්මගෙන ගිහිල්ලා රුවන්වැලි මහා සෑයට කංජුක පළඳනාව සිද්ධ කරන්න තමයි දැන් මේ හදන්නේ. හාමුදුරුවරු ඒක කංජුකේ අපෙන් බාර අරගෙන රුවන්වැලි මහා සෑයේ කංජුකේ පළඳවන්න තමයි හදන්නේ. ඒ වගේම පවුලගිය පිරිමි 3-4 දෙනෙක්ටත් රුවන්වැලි මහා සෑය උඩට යන්න පුළුවන්. ඒකට අවස්ථාව හම්බෙන්නේ හරිම සීමිත පිරිසකට විතරයි. ඉතින් අපේ පවුලේ අය එකතු වෙලා මේ විදිහට තමයි කංචුක පූජාව සිද්ධ කරේ. රුවන්වැලි මහා සෑයට කංචුක පළඳනාව සිද්ධ කරේ. ඉතින් ඔයාලත් කංචුක පූජාව සිද්ධ කරලා ඇති, රුවන්වැලි මහා සෑයට කංචුක පළඳනාව කරලා ඇති. ඔයාලටත් ඒ ගැන අත්දැකීම් ඇති. ඒ දේවල් අනිවාර්යෙන් මාත් එක්ක බෙදා ගන්නත් අමතක කරන්න එපා. රුවන්වැලි මහා සෑයට කංචුක පළඳනාව කරලා හාමුදුරුවරු පුංචි ධර්ම දේශනාවක් කරනවා. ඉතින් උතුම් රුවන්වැලි මහා සෑය අසබන කංචුක පළඳනාවෙන් පස්සේ ධර්ම දේශනාව කරන්න තමයි දැන් මේ හදන්නේ. ඉතින් දැන් කංචුක පළඳනාව කරලා සේරම පින්කමේ වැඩ ඉවරයි. ඊට පස්සේ තමයි අපි ශ්‍රී මහ හාමුදුරුවෝ ඉස්සරහට යන්න හදන්නේ. ඉතින් අපි අපේ කංචුක පළඳනාව කරලා ඉවර වෙලා යද්දී තවත් කංචුකයක් වඩම්මගෙන යනවා. ඉතින් අද දවසටම කංචුක පූජාව 5-6ක් විතර තියෙනවලු. අපේ කංචුකේ තමයි මුලින්ම
පෝජා කරේ හවස 3ට අපි අද ඊගාව කංචුක පෝජාවත් වඩම්මගෙන එනවා පෙරහැරේ. ඉතින් දැන් අපි රුවන් වැලි මහා සෑයේ ඉඳලා ශ්‍රී මහා බෝධියට යන ගමන් තමයි ඉන්නේ. හිත නිවන මොනතරම් වාර ගානක් ගියත් ඕනතරම් යන්න පුළුවන් උතුම් වූ අනුරාධපුරය පූජා නගරය. ඉතින් මගේ ජීවිතේ මම වැඩියෙන්ම කැමති තැනක් තමයි ශ්‍රී මහා බෝධිය රුවන්වැලි මහා සෑය ගාව රෑ එළි වෙනකම්ම උනත් ඉඳගෙන ඉන්න එක. ඒ තරම් ලොකු සැනසීමක් ජීවිතේ කොතනකදීවත් ලැබෙන්නේ නැතුව ඇති. ඉතින් ඔයාලත් අනුරාධපුරේ ජීවත් වෙන කෙනෙක් නම් ඔයාලට හැමදාම උනන් මෙතෙන්ට එන්න ඒ වාසනාව ලැබිලා තියෙනවා. අපි ඉතින් ගොඩක් දුරින්දා දවසක් වෙන් කරගෙනම දවසක් දාගෙනම එන්න ඕනේනේ. ඉතින් අනුරාධපුරේ ඉන්න කෙනෙක් නම් ඔයා ගොඩාක් වාසනාවන්තයි. ශ්‍රී මහා බෝධීන් වහන්සේත් වැඳ පුදාගෙන අපි දැන් ආපහු යන ගමන් තමයි ඉන්නේ. දැන් වෙලාව හවස 6ට විතර ඇති. ආපහු ගෙදර එන්න කලින් තේ බීලා හැම ගෙදර එන්න තමයි හදන්නේ. කඩවල වලින් මොකුත් කන්නත් හොඳ නෑනේ මස් මාළු මිශ්‍ර වෙලා හින්දා. ඉතින් අරගෙන ගිය සීනි සම්බල් බන් කාලා එතනම තේ හදාගෙන බීලා පින්කමත් කරලා ගෙදර එන්න තමයි හදන්නේ. ඉතින් රෑත් ගොඩක් දැන් රෑත් වෙලා හවස 7ට 8ට විතර ඇති. මේ විදිහට තමයි අපේ පින්කම ඉවර වෙලා අපි ආපහු ගෙදර ආවේ. අදට මං ගිහින් එන්නම් හැමෝටම බුදු සරණයි.